හයි මම චමත්තේවරා පෙරුවා. ඉතින් වීඩියෝ එකේ මුලටම ආවේ ඔයාලට විශේෂ කාරණාවක් කියන්න. ඒ තමයි අපේ අලුත්ම පොඩ්කාස්ට් සීරීස් එකක් පටන් ගත්තා Dark House කියලා. ඉතින් මේකේ අපි කතා කරන්නේ ලෝකෙ මෙතෙක් සිද්ධ වුණු භයානක මිනිමැරුම් සම්බන්ධව කතා කරන සත්‍ය කතාවන් විතරයි. ඉතින් මේ ගත වෙන කොරෝනා කාල සමයේ ඔයාලට වෙනස්ම අත්දැකීමක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වෙනකොටත් අපේ පොඩ්කාස්ට් සීරීස් එකේ එපිසෝඩ් ගණනාවක් අප්ලෝඩ් කරලා තිනවා. ඉතින් ඒවත් ඔයා අනිවාර්යයෙන්ම අහන්න. ඒ වගේම තමයි මේ සීරීස් එක ඔයාලට අහන්න පුළුවන් Apple Podcast සහ Google Podcast හරහා ඔයාලට මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඒවැ links මේ වීඩියෝ එක පල්ලෙ description එකේ දාලා තිනවා අනිවාර්යෙන් ඒවට යන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා. අනිවාර්යෙන්ම අපේ podcast series එකත් අහන්න අමතක කරන්න එපා. දෙදස් විසි දෙකේ හයනි මාසේ විසි දෙක කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් උඩු යටිකුරු කරපු ස්වර්ණමය යුගයක ඇරඹුමක්. මුළු ආර් ප්‍රේමදාස ස්ටේඩියම් එකම සිංහ ഘോഷාවෙන් දෙදරුම් කන අවස්ථාවක්. ඉතිහාසයේ නැවත අලුත් කරපු දවසක්. මුළු ලෝකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් එකට අවතක්සේරු කරපු යුගයක මුළු ලෝකෙටම භයානක පාඩමක් කියලා දුන්න දවසක්. කතාව පටන් ගන්නේ 2012 ජූනි 11 වෙනිදා. ඕස්ට්‍රේලියාවත් එක්ක T20 තරගාවලියක් ඒ වෙද්දි දෙකට බිඳුවක් ලෙස T20 තරගාවලිය අපි පරාද වෙලා හිටියේ. අවසාන T20 තරගේ තමයි ජූනි 11 වෙනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණේ. මුලින්ම පන්දුවට පහර දුන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 176ක දැවැන්ත ලකුණු පූර්වක් නිර්මාණය කරා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා කණ්ඩායම අවාසනාවන්ත විදිහට මුල් කඩුලු 6ම දැවි ගිහිල්ලා ලකුණු 108යි ඒ වෙද්දි පිට්ටනියේ ඉන්නේ දසුන් ශානකයි චාමික කරුණාරත්නයි විතරයි. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ഘോഷාකාරී සද්දෙන් අතර වුණා. ඒ වෙද්දි ඕවර් 15යි ප්‍රේක්ෂකයන්ගේ සියලුම බලාපොරොත්තු අවසන් වෙලා තිබුණු මොහොතක්. 17 වෙනි පන්දුආරයත් පටන් ගත්තා. ලකුණු 59යි අවශ්‍ය වුණේ ඒ දිනන ස්වභාවයක් පේන තෙක් මාණිකවත් නැහැ. හැබැයි ඕවර 17යි දෙවනි බෝලේ ඉඳන් දසුන් ශානකගේ පිත්තෙන් මුළු පල්ලෙ කැලේ පුරාවම ගිනිකෙලි සංදර්ශනයක් පටන් ගත්තා. කවුරුත් නොහිතපු විදිහට නොහිතපු වේලාවක මුළු පල්ලෙ කැලේ ක්‍රීඩාංගණයම දසුන් ශානකගේ නමින් කෑ ගහනවා. මුළු ක්‍රීඩාගාරයේම ප්‍රේක්ෂකයන්ගේ එකම කෑ ගැහිල්ලකින් දෙදරන්න පටන් ගන්නවා. දසුන් ශානකගේ ගැහිල්ල කොහොමද කියනවනම් ඉතිහාසයේ උඩු යටිකුරු කරපු ගැහිල්ලක්. ජාත්‍යන්තර 20x20 තරගයක හඹායාමකදී අවසාන පන්දුආර 3 තුල ලකුණු 50ක් ලබාගත් ලොව පළමු පිතිකරුවා යන ලෝක වාර්තාවෙන්ද ඔහු පිදුම් ලැබුවා. මිලියන 22ක ජනතාවක් නොනිදා බලන් හිටපු තරගයක්. ඒ වගේම ප්‍රශ්න වලින් ගිනි ගන්න රටක හෙම්බත් වෙච්ච හීත්වලට සතුටක් ගෙනාපු මොහොතක්. මිලියන 22කගේ නැති වුන සතුට ආයමත් අරන් දුන්න මොහොතක්. ඒ තරඟය බලපු හැමෝටම ඇඬුණා. මේ කතාව කියන මමත් එහෙමයි. මුල් තරඟ දෙක කොහොම පෙරදුනත් අන්තිම තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරපු විදිහට අනිත් රටවල් අපේ භාෂාවෙන් කිව්වොත් හොල්මන් වුණා. මුළු ලෝකෙම කතා කරන්න ගත්තේ T20 සීරීස් එක ඕස්ට්‍රේලියාව දිනපු එක නෙවෙයි, අන්තිම තරඟය ශ්‍රී ලංකාව ගහපු විදිහයි. එදා මුළු ලෝකෙම දැනගත්තා තරඟයක් අනිත් පැත්ත හරවන්න පුළුවන් කොල්ලෙක් ශ්‍රී ලංකා ටීම් එකෙන් බිහි වුණා කියලා. ඒ ජයග්‍රහණයත් සමගම එක් දින තරගාවලියත් ආරම්භ වුණා. පළමු තරගය පරාද වුණත් එක් දින තරගාවලිය මේ වෙනකොට ජයග්‍රහණය කොට අවසානයි. මේ තරගාවලියේදී අපේ සිංහ කොල්ලෝ වාර්තා පොත් අලුත් කරන්න සමත් වුණා. ඒ තමයි වසර 20කට පස්සේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පිටපිට එක් දින තරඟ තුනක් ජයග්‍රහණය කිරීම. ඒ වගේම තමයි ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හොඳම හඹායාම යන වාර්තා. ඒ වගේම තමයි පැතුම් නිසංක, කුසල් මෙන්ඩිස්, චරිතසලංක, චාමික කරුණාරත්න, වනි දුහසරංග, දසුන් ශානක, මයිස් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසී වගේම තවත් මේ තරඟයේ ජයග්‍රහණයට උර දුන්න තවත් ක්‍රීඩකයෝ රාශියක් ඉන්නෝ. මේකේ හොඳම කතාව තමයි ඕස්ට්‍රේලියාවට එරෙහිව එක් දින ජයග්‍රහණයක් කරන්න බැරි වුණා අවුරුදු ගණනාවක් යනකම්. ඒ ශ්‍රී ලංකා ටීම් එකේ කොච්චර පතාක යෝධයෝ අවුරුදු ගණනාවක් හිටියත් එක් දින තරගාවලියක් තමන්ගේ මව්බිමේ ජයග්‍රහණය කරන්නට බැරි වුණා.
ඒත් මේ පුංචි කොල්ලෝ ටික අවුරුදු 30කට පස්සේ ලක් මාතාව ඉදිරියේ මෙම වාර්තාව රන්නකරින් සනිටුහන් කරන්න වුන් සමත් වුණා. ඒ මොහොතේදී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෝ වගේම විදේශ රටවල ඉඳන් බලපු ප්‍රේක්ෂකයන්ගේ ඇස්වලත් කඳුළු ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගේ ඇස්වලත් කඳුළු වලින් පිරීලා තිබුණා. මේ පුංචි සිංහයෝ ගැහුවේ එසේ මෙසේ ටීම් එකකට නෙවෙයි ගියපාර T20 World Cup එක දිනපු රටක් ICC ranking වල පළමු ස්ථානයේ ඉන්න රටකට අධ්‍යක්ෂීම් බහුල පරිණත ක්‍රීඩකයන් ඉන්න රටකට තමයි අපේ පුංචි සිංහයෝ ටික ගැහුවේ. ඒ අවස්ථාවේ අමීර් සොහිල් මෙහෙම කිව්වා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඔවුන්ගේ ස්වර්ණමය යුගයට ඇවිල්ලා එයින් අදහස් කරන්නේ ඔවුන් නැවත ලෝකයේ භයානක කණ්ඩායමක් වන බවයි යනුවෙන් ඔහු සඳහන් කරා. ඔස්ට්‍රේලියානු නායක ෆින්ච් ගැනත් මතක් කරන්න ඕනේ. ඔහු ඇත්තටම විශිෂ්ට නායකයෙක් වගේම හොඳ මිනිසෙක්. ඔහු කිසිම අවස්ථාවක ලාංකික ක්‍රීඩකයන්ව සහ ශ්‍රී ලංකාව කිසිම මොහොතක අවතක්සේරු නොකරපු නායකයෙක්. ඒ වගේම තමයි ඉස්මිත් සහ ස්ටාක් ගැනත් කියන්න ඕනේ. ලංකාවේ මේ වෙලාවේ මුණපාන ආර්ථික ගැටලුව සම්බන්ධව ඔවුන් මුළු ලෝකෙම ඉල්ලීමක් කරලා තිබ්බා. ඒ තමයි ලංකාවට ඩොලර් මිලියන 40ක් එකතු කරලා දෙන එක ගැන. මැක්සෙලුත් මුළු ලෝකෙටම කිව්වා ලංකාවේ ජීවත් වෙන මිනිස්සු ආදරණීයයි වගේම ශ්‍රී ලංකාවත් ගොඩක් සුන්දර රටක් බව. මට හැමෝගෙම ඉල්ලන්න එක දෙයක් තියෙනවා. මේ තරඟේ පුරාවටම ඔයාලා වචනකින්වත් ඔසීලට බනින්න එපා. එයාලා ආවේ අපේ රට වෙනුවෙන්. හැම රටක්ම එන්න අදිමදි කරද්දී ඔසීලා එන්න දෙපාරක් හිතුවේ නෑ. ඒ දෙයට අපි හැමදාමත් ඔවුන්ට ගරු කරන්න ඕනේ වගේම සදා ණය ගැති. දසුන් ශානකගේ නායකත්වයෙන් බිහි වුණ මේ කණ්ඩායම දවසක ICC ranking වලින් පළමු ස්ථානය ගන්න බවට මට විශ්වාසයි. ඒ බලාපොරොත්තුව උඹලා ඔක්කොම අපිට ඔප්පු කරලා ඉවරයි. මේ වීඩියෝ එක ඉවර කරන්න අවසානයේට එක දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි හීන මියදුණු රටක නව බලාපොරොත්තුවක් බිහි වුණා. ඉතින් මේ වීඩියෝ එකේ ගොඩක් අඩුපාඩු ඇති ඒවටත් සමාව අයදින ගමන් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මාව subscribe කරපු නැති යාළුවෙක් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරොත් තමයි මේ වගේ වීඩියෝ එකක් දාපු හැටි ඔයාගේ phone එකට notification එකක් එන්නේ. ඉතින් මගේ අලුත්ම update ගැන දැනගන්න ඕන නම් මාව Instagram follow කරන්න. මම chamath vlog.